හැම දිනම අදත් සුපුරුදු පරිදි අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඒකත් එක්කම අද අපි කතා කරන්නේ ලක්සම්බර්ග් ගැන. යුරෝපයේ ධනවත් ආර්ථිකයක් තියෙන රටකට 2024 අලුත් job opportunities open වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක තමයි අද මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් අපි අරගෙන එන්නේ. මේ රට තුල skill jobs වලට වගේම unskilled job වලටත් අවස්ථා උදා වෙලා තියෙනවා. ඒකත් එක්කම වීසා අනුමත වීමේ සම්භාවිතාව දත්ත අනුව සාමාන්‍යයෙන් 96.3ක් ලෙස දැන් සටහන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීසක සම්බන්ධ සියලු තොරතුරු. ඒ වගේම ලක්සම්බර්ග් වල වැඩ කරන ඔයාලා කියොත් එහෙම ඔයාලට ලැබෙන ප්‍රතිලාභ රැකියාවල් 90 ලැබෙන වැටුප ඇවරේජ් එකක් විදිහට මේ වීසකෙන් ඔයාලට කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද ඒ වගේම මේ කාලයේදී සාමාන්‍යයෙන් මේ දවස්වල වැඩිම වැටුප තලවල තියෙන ජොබ් මොනවද කියලා කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්කම අපි ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ජොබ් වලට අයදුම් කරන්න වෙබ්සයිට් ඒ වගේම දැනට වේකන්සීස් තියෙන සමාගම් මොනවද හොටෙල්ස් මොනවද මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් ඉතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා ලක්සම්බර්ග් හීනෙත් අතේ තියාගෙන මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. තාම මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. පහලින් තියෙන bell button එක click කරලා එතන all කියලා දාලා අපි එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. මේ මගේ YouTube channel එක මෞර්ය ප්‍රෝ. මම මෞර්යජේ මිල්ලවිටිය. ලක්සම්බර්ග් කියන්නේ ඉතා ධනවත් ආර්ථිකයක් තියෙන රටක්. බෙල්ජියම් වලටයි ෆ්‍රාන්ස් වලටයි ඒ වගේම ජර්මනියටයි මැදිව තමයි මේ රට පිහිටලා තියෙන්නේ. ඉහළ GDP දර්ශකයක් සහිත රටක්. ඒක පුද්ගල ආදායම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. සාමාන්‍යයෙන් යුරෝප් කන්ට්‍රීස් වල තියෙන ජොබ් කොම්පිටිෂන් එක මේ රට තුල තවම නැහැ. ඒකට හේතුව තමයි ජොබ් ඔපචුනිටීස් ඕපන් වෙලා තිබුණත් ඒවට ඇප්ලයි කරන ප්‍රමාණය ඉතා අඩු මට්ටමක තියෙනවා. ඉතින් දැන් වෙබ්සයිට් වලින් මේවා පළ කරන නිසා ඉදිරි කාලයේදී මේ රට තුල ජොබ් කොම්පිටිෂන් එකක් තියෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඉක්මනට අයදුම් කරන්න කියලා තමයි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ. හුඟතැනකට යුරෝප් කන්ට්‍රීස් වලට ගියාට පස්සේ තියෙන දෙයක් තමයි මේ ලැන්ග්වේජ් බැරියර් එක. ඉතින් ලක්සම්බර්ග් වල එහෙම ලැන්ග්වේජ් බැරියර් එකක් නැහැ. මොකද හුඟදෙනෙක්ට රටේ පුරවැසියන් හුඟදෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා. ඉතින් අපි ලාංකිකයෝ විදිහට මේ රට තුලට ගිහිල්ලා තමන්ගේ ජීවිතය පටන් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. ඒකත් එක්කම මේ රට තුල ඉහළ වැටුප් තලයකට ඔයාලට හිමිකම් කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා අනෙක් යුරෝප් කන්ට්‍රීස් වලට වඩා. සාමාන්‍යයෙන් මාසික දළ වැටුප යුරෝ 4000ක් වෙනවා වගේම අපි බැලුවොත් එහෙම වෘත්තීය පුහුණුව ඔයාලට හොඳටම තියෙනවා නම් ඔයාලා ප්‍රොෆෙෂනල් ස්කිල් කැටගරි එකේ ඉන්නවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ඇනුවල් සැලරි එක යුරෝ ලක්ෂය දක්වා ඔයාලට ඊට වඩා ගානකට ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හොඳ වැටුප් තලයක් ලබන්න පුළුවන් රටක් විදිහට මේ ලක්සම්බර්ග් කියන රට නම් කරන්න පුළුවන්. මේ රට තුළ විශේෂ කාරණයක් නම් ප්‍රවාහන මාධ්‍ය ඔයාලට නොමිලේ භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම බස්, ට්‍රෑම්, ට්‍රේන් මේ හැම දෙයක්ම නොමිලේ ඔයාලා වෙනුවෙන් ධාවනය වෙනවා. ඉතින් ඒක දැන් තියෙන ආර්ථිකයත් එක්ක මේ රටට රජය විසින් ලබා දීලා තියෙන පුරවැසියන් වෙනුවෙන් ලබා දීලා තියෙන වරප්‍රසාදයක් වෙනවා. තවත් විශේෂ කාරණයක් නම් ඔයාලට වැඩ කරන්න ඕනි වයසක් එයාලා සඳහන් කළා නැහැ. වයස සීමාවක් පනවලා නැහැ. ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාලට වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඔයාලට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ රට තුලට ගියාට පස්සේ ඔයාලට ෆ්‍රාන්ස් වලට
බෙල්ජියම් වලට ජර්මන් වලට ෂෝට් ස්ටේ වීසා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකේ වළංගු කාලය මාස 3ක් ඒ රට තුල ඔයාලට රැඳිලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ රටට ගියාට පස්සේ. ඒකත් එක්කම මේ රට ෂෙනගන් සමාජිකත්වය තියෙන රටක්. ඉතින් රටවල් 26කට ඔයාලට බෝඩර් ක්‍රොස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සංචාරය කරන්න පුළුවන්. ඒ රටවල් වල ලස්සන ගිහිල්ලා බලලා එන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ රටට ගියාට පස්සේ. සාමාන්‍යයෙන් යුරෝප රටවල් වල ඔයාලා ටැක්ස් පේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ රටේත් ඔයාලා ටැක්ස් පේ කරන්න සිද්ධ වෙනවා. නමුත් ඉතින් අනික රටවල් වගේම ඔයාලට මේකේ ටැක්ස් වල ප්‍රතිලාභ ලබාගෙන අපි බැලුවොත් එහෙම ඔයාලගේ පාසල් අධ්‍යාපනය දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා එයාලා වෙනම වියදම් කරන්න සැදී පැහැදී බලාගෙන ඉන්නවා. ඒකත් එක්කම සෞඛ්‍ය මේ හැම දෙයක්කටම එයාලා විවිධ ක්‍රම උපායන් ඔස්සේ ඔයාලගේ ගත්ත ටැක්ස් අහපෝ ඔයාලගේ අතටපත් කරනවා එයාලගේ රජයේ වියදම් පියවගෙන. ඉතින් ඒක සාමාන්‍යයෙන් යුරෝප් කන්ට්‍රීස් වල වන සිදුවීමක්. ඉතින් මේ රටෙත් ඒ ක්‍රමවේදය එහෙම්මම තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ වීසා එක සම්බන්ධයෙන්. මොකද මේ වර්ක් වීසා එක? නන් EU. එහෙම නැත්නම් යුරෝප් පුරවැසියන් නොවන ඔයාලට මේ වීසා එකට ආයතුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම මේක ටයිප් D වර්ක් වීසා එකක් තමයි ඔයාලට ඇප්ලයි වෙන්නේ. මේක ලොන් ටර්ම් වර්ක් පර්මිට් එකක් විදිහට තමයි ඔයාලට ලැබෙන්නේ. වීසා කාලය ඔයාලට අවුරුද්දක් වළංගු වෙනවා. ඊට පස්සේ ඒ අවුරුද්දෙන් පස්සේ ඔයාලට අවුරුදු 2කට 3ට මේක දිගු කර ගැනීමේ හැකියාවක් තියෙනවා ඔයාලගේ සමාගමත් එක්ක එකතු වෙලා. ඒ රට තුලදීම ඒකට ඔන්ලයින් ඇප්ලයි කිරීමේ පහසුකම් දැන් 2024 තුලදී සලසලා දීලා තියෙනවා. දැන් අපි බලමු මේ රට තුල ඔයාලගේ ආදායම කොහොමද කියලා. සාමාන්‍යයෙන් යුරෝපය තුල වැඩිම වැටුප් ගෙවන රටවල් වල දෙවැනි ස්ථානය මේ රට හිමි කරගෙන තියෙනවා. ඒකත් එක්කම සාමාන්‍ය තලයේ වැටුපක් වාර්ෂිකව යුරෝ 48,000ක් වෙනවා. ඒකත් එක්කම ඔයාලා ප්‍රොෆෙෂනල් ස්කිල් අතින් ඔයාලා සන්නද්ධ වෙලා තියෙනවා නම් ඔයාලගේ වැටුප යුරෝ ලක්ෂයක, ඒ කියන්නේ වාර්ෂිකව බැලුවොත් වාර්ෂිකව යුරෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වාට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු ස්කිල් ජොබ් වලටයි අන්ස්කිල් ජොබ් වලටයි ඒ ජොබ් වලට හම්බෙන වැටුප් තල කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු ස්කිල් ජොබ් වලට ඔයාලට වැටුප් තල කොහොමද ලැබෙන්නේ කියන වාගේ රැකියාව අනුව. ස්කිල් ජොබ්ස් විදිහට ප්‍රොජෙක්ට් මැනේජර්, සීනියර් ප්‍රොඩක්ට් මැනේජර් ඔයාලට ඇනුවල් එහෙම නැත්නම් වාර්ෂිකව ගන්න පුළුවන් යුරෝ 88,000ක වැටුපක්. ඒකත් එක්ක IT ප්‍රොජෙක්ට් මැනේජර් සාමාන්‍යයෙන් යුරෝ 67,000ක් ඇනුවල් ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකත් එක්කම ලීගල් කවුන්සිලර්ස්ලාට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා යුරෝ 53,000ක වැටුපක්. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලාත් ඒ අතර ඉන්නවා, එයාලට ගන්න පුළුවන් යුරෝ 50,000ක ඇනුවල් වැටුපක්. ෆයිනන්ෂියල් ඇනලයිසිස්ලා ඉන්නවා, එයාලට ගන්න පුළුවන් යුරෝ 45,000ක වාර්ෂික වැටුපක්. ඒ වගේම ආකිටෙක්චර්ස්ලා එයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා යුරෝ 88,000ක වැටුපක්. මෙතනදි විශේෂ කාරණේ තමයි අනික රටවලට වඩා ටීචර්ස්ලාට එයා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා යුරෝ 85,000ක ඇනුවල් වැටුපක්. මෙතනදි ටීචර්ස්ලාට වැඩි අවස්ථාවක් ඉඩකඩ හිමි වෙනවා සමාජීය තත්ත්වය අනුව. ඒකත් එක්කම තමයි මේ වැටුප් තල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකත් එක්කම කෙමිකල් ඉන්ජිනියර්ස්ලාට ගන්න පුළුවන් යුරෝ 75,000ක ඇනුවල් වැටුපක්. ඉතින් මේක ඔයාලගේ එක්ස්පීරියන්ස් මත ඩිපෙන්ඩ් වෙනවා. හොඳට මතක තියාගන්න, එක්ස්පීරියන්ස් මත ඩිපෙන්ඩ් වෙනවා ඔයාලා ඉන්ටර්වියු එක කොහොමද ෆේස් කරන්නේ, ඒකත් එක්කම ඔයාලා ඔෆර් වෙන්නේ කොහොමද. මෙන්න මේ හැම දෙයක්ම මේ වැටුප් තලවලට බලපානවා. ඉතින් මේ රට තුළම අන්ස්කිල් ජොබ්ස් ඔපර්චුනිටීස් උත් ඉතින් ඕපන් වෙලා තියෙනවා. එයාලගේ වැටුප් තල දැන් අපි බලමු. කන්ස්ට්‍රක්ෂන් වර්කර් කෙනෙක්ට යුරෝ 24,000 ඉඳන් යුරෝ 35,000 දක්වා වැටුප් තල විහිදෙනවා වාර්ෂිකව. ඒ වගේම කැෂියර්ස්ලාට යුරෝ 24,000 ඉඳන් යුරෝ 36,000 දක්වා වාර්ෂිකව වැටුප් තල හම්බෙනවා. ඒ වගේම වෙයාහවුස් වර්කර්ස්ලාට යුරෝ 24,000 ඉඳන් යුරෝ 32,000 වෙනකම් වාර්ෂික වැටුපක් තියෙනවා.
ඊට පස්සේ ඩිලිවරි ඩ්‍රයිවර්ස්ලාට හම්බෙනවා යුරෝ 24,000 ඉඳන් යුරෝ 36,000 වෙනකම්. ඇත්තට මේ වැටුප්තල අර මම කලින් කිව්වා වගේ ඔයාලගේ එක්ස්පීරියන්ස් අනුව තමයි ඉතින් තීරණය වෙන්නේ. ඉතින් ඒක ඉඳන් හොඳට මතක තියාගන්න. ඉතින් එක්ස්පීරියන්ස් හදාගෙන ඔයාලට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතනදී විශේෂ කාරණේ තමයි මේ අන්ස්කිල් ජොබ් වලට එයාලගේ රික්වයර්මන්ට් හරි අඩු මට්ටමක තමයි පවතින්නේ. ඇත්තට මෙතනදී එයාලා ඉල්ලන්නේ ඔයාලගේ এডুকেෂන් ලෙවල් එක ඉල්ලනවා. ඒකත් එක්කම වර්ක් එක්ස්පීරියන්ස් ඉල්ලයි. හුඟක් වෙලාවට මේ අන්ස්කිල් ජොබ් වලට ඔයාලට අලුතෙන් ඇප්ලයි කිරීමේ කියන වාගේ එක්ස්පීරියන්ස් නැත්තම් ඔයාලට ට්‍රයි කරන්න පුළුවන්. මේ අපි බැලුවොත් එහෙම ඒවට මොන හරි ඩිප්ලෝමා ඔයාලා කරලා තියෙනවනම් මොන හරි ඒ අංශයේ ඔයාලා වැඩ කරලා තියෙනවනම් ඉතින් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇත්තටම කියනවනම් මේක අන්ස්කිල් හින්දා සමහරක් වෙලාවට ඉතින් ඩිප්ලෝමා ඕන වෙන හේකුත් නැහැ. ඉතින් ඇප්ලයි කරලා බලන්න ඔයාලගේ ලක් බයි චාන්ස් එකක් තියෙනවනම් ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ලක්සම්බර්ග් කියන රටට යන්න අවස්ථාව උදා වේවි. දැන් ඉතින් බලමු අපි මේ ජොබ් වලට කොහොමද අයදුම් කරන්නේ කියලා. ඇත්තටම මෙතනදී ඔයාලගේ යුරෝප් ෆෝමැට් එකක CV එකක් ඔයාලා සතු වෙන්නම ඕනේ. ඒකත් එක්කම කවර් ලෙටරෙකුත් ඒ ටයිප් එකේම තියෙන්න ඕනේ. ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරන නිසා ඔයාලගේ ජොබ් කීවර්ඩ් ඒ CV වලට දාන්න අමතක කරන්න එපා. ඒවා එක්ස්ට්‍රා ඇඩ්වාන්ටේජයක් වෙනවා. මුලින්ම ඔයා CV එකයි ඔයාගේ කවර් ලෙටර් එකයි ඒ ඊමේල් වලට සෙන්ඩ් කරන්න අමතක කරන්න එපා. හොඳට මතක තියාගන්න මෙහෙම සෙන්ඩ් කරනකොට ඔයාලගේ අපි බැලුවොත් එහෙම ඇචීව්මන්ට් අපි බැලුවොත් එහෙම ඩිප්ලෝමා සර්ටිෆිකට් මේ කිසි දෙයක් ඉස්සෙල්ලාම යවන්න උත්සාහ කරන්න එපා ඇටච් කරලා. මොකද එහෙම වුණොත් එහෙම ඔයාලගේ CV එක කවර් ලෙටර් එක හයිලයිට් වෙන්නේ නැති වෙනවා. ඉස්සෙල්ලාම හොඳම කාරණේ තමයි CV එකයි කවර් ලෙටර් එකයි එයාලට යවන්න. පස්සේ එයාලා රිප්ලයි කරાવી ඔයාලගෙන් එක්ස්ට්‍රා ඩොකියුමන්ට්ස් ඉල්ලලා අන්න එතකොට පිළිවෙලට ඔයාලා ඒ දේවල් එයාලට යවන්න. එකපාරම මෙහෙම යවුවට පස්සේ ලිපිගොනු ගොඩක් ආසේ ඔයාලගේ CV එක හොයාගන්න එයාලට ලොකු මහන්සියක් ගන්න සිද්ධ වෙනවා. කවර් ලෙටර් එක හොයාගන්න. ඉස්සෙල්ලාම කවර් ලෙටර් එකයි CV එකයි මේ ඊමේල් වලට යවන්න උත්සාහ කරන්න. හුඟ දෙනෙක් හිතනවා ඇති හොටෙල්ස් වලට ලෝකයේ මිතින් රටවල් වල වැඩිපුර වේකන්සිස් තියෙන ඉතින් හොටෙල්ස් වලට ඉතින් එයාලට චෙෆ්ලට වේකන්සිස් නැද්ද කියලා. ඇත්තටම මේ රට තුලත් එයාලට වේකන්සිස් තියෙනවා. ඒ කියන්නේ හොටෙල්ස් වල රිසෙප්ෂන්ලා ඒ වගේම අපි බැලුවොත් එහෙම හවුස් කීපින් වේටර්ස් බාමන් මේ හැම දෙයකටම මේ රට තුලත් රැකියා අවස්ථා උදා වෙලා තියෙනවා. දැන් මම දාන්නේ එහෙම රැකියා අවස්ථා තියෙන හෝටල් වල නම් ටිකක්. ඇත්තටම කියනවා නම් මේ නම් වල තියෙන හොටෙල් වලට ගිහිල්ලා ඒ වෙබ් වලට ගිහිල්ලා එයාලගේ තියෙනවා HR එකේ ඊමේල් එකක්. අන්නේ ඊමේල් එක අරගෙන එයාලගේ දාලා දැන්ට පවතින වේකන්සිස් දාලා ඇති. ඒව පොඩ්ඩක් චෙක් කරලා ඔයා ඒවට අයදුම් කරන්න උත්සාහ කරන්න. ඉතින් දැන් ඔයාලට තිරේ දිස් වෙන්නේ ඒ වගේ හොටෙල්ස් වල නම් ටිකක් තමයි. ඉතින් මේ ඔරිජිනල් වෙබ් වලට ගිහිල්ලා ඔයාලට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ යුරෝප් ෆෝමැට් එක CV එකයි කවර් ලෙටර් එකයි එයාලට සෙන්ඩ් කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම එයාලා රිප්ලයි කරાવි. අපි බැලුවොත් එහෙම කොමන් වෙබ් සයිට් වලත් මෙයාලගේ ජොබ්ස් දාලා තියෙනවා. දැන් ඒ ලිස්ට් එකක් තමයි තියෙන්නේ. අපි බැලුවොත් එහෙම LinkedIn jobs LU කියන්නේ ඒ රටේ රජය විසින් පවත්වාගෙන යන වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් සර්ච් කරලා ඔයාලට එයාලගේ ඒ රට තුල තියෙන වේකන්සීස් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ටිකත් කියලා ඒ ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒකත් එක්කම සාමාන්‍යයෙන් ඔයාලගේ පැකේජින් එහෙම නැත්නම් හෙල්පර්ස් ජොබ් වලට ඔයාලට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා මේව ටයිප් කරලා බලන්න. ඉතින් මේවත් රැකියා අවස්ථාවන් මේ රට තුලින් හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේට අමතරව විස්තර කොටසේ මම දාන්නම් ඔයාලට මේ සඳහා අවශ්‍ය කරන ලින්ක් මොනවද කියලා. ඉතින් ඒවටත් ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එතනදී ඔයාලට හම්බෙන ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා එතනින් ඔයාලගේ ජොබ් එක සර්ච් කරලා ඒ ජොබ් වේකන්සීස් තියෙන කම්පැනිස් වලට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඒවා ඊමේල් අරගෙන ඔයාලා ඊමේල් එක ඔයාලගේ ඊමේල් එක CV එකයි කවර් ලෙටර් එකයි සෙන්ඩ් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් බලමු මේ ක්‍රියාදාමය සඳහා මේ ක්‍රියාවලිය සඳහා කොච්චර කාලයක් යනවද කියලා. මේකේ ක්‍රියා පටිපාටිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. මෙතනදී ඔයාලට ගැලපෙන ජොබ් එක මේ වෙබ්සයිට් වලින් ඔයාලා තෝරගන්න ඕන. ඊට පස්සේ ඒක ඊමේල් අරගෙන ඔයාලගේ CV එකයි කවර් ලෙටර් එකයි මේ කම්පැනිස් වලට යවන්න ඕන. මෙතනදී
එයාලා රිප්ලයි කරයි ඔයාට ඔයාව ඒ රැකියාවට සුදුසු නම් එයාලා අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි කරાવી කරලා ඊට පස්සේ ඔයාලට ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න සිද්ධ වෙනවා මෙතනදී එක ඉන්ටර්වයුව එකක් නෙමෙයි සමහරක් වෙලාවට ඒ අපි බැලුවොත් ඒ සමාගම අනුව ඔයාලට ඉන්ටර්වයුව දෙක තුනකට ඔයාලට ෆේස් කරන්න සිද්ධ වෙවි මෙතන ඒජන්ට් ලගේ නම් වගේකුත් තියෙනවා. ඉතින් එයාලා හරහත් ඔයාලට රැකියාවලට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතනදී ඔයාලා සමහරවෙන් ඉන්ටර්වයු තුනක් වගේ මොකද එකක් ඒජන්ට් ඉන්ටර්වයු කරනවා. ඊට පස්සේ ඉතින් ඔයාලගේ සමාගමේ විධායක නිලධාරියෙක් ඔයාලව ඉන්ටර්වයු කරයි. කොහොම හරි ඔයාලට මේ ඉන්ටර්වයු තුනම පාස් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ එයාලා ඔයාලට ජොබ් ඔෆර් එකක් එවනවා. ඔයාලගේ කොන්ට්‍රැක්ට් ඩීටේල් එක හැම දෙයක් එක්කම ඔයාලට ජොබ් ඔෆර් එකක් එවනවා ඔයාලගේ සැලරි එක ඒ හැම දෙයක්ම ඔයාලගේ නිවාඩු ලීව් කොහොමද මේ හැම දෙයක්ම තියෙන්නේ කියලා එතකොට ඔයාලට පේමන්ට් වෙන්නේ කොහොමද ඊට පස්සේ ඔයාලගේ ඇකමඩේෂන් කොහොමද මේ හැම දෙයක්ම ඔයාලට විස්තර කරලා එයාලා ජොබ් ඔෆර් එකක් ඔයාලට එවනවා ඉතින් ඔහම ඔයාලට ඔෆර් ලෙටර් එක ආවට පස්සේ කොන්ට්‍රැක්ට් ලෙටර් එක ආවට පස්සේ ඔයාලා සයින් කරලා යවුවාම එයාලා වර්ක් පර්මිට් එකට රෙඩි වෙනවා එයාලා ඒ රටින් ඔයාලට වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරනවා හුඟක් වෙලාවට මේක कंपनी अप्लाई करना पुलवांग एम नेता एजेंट वरु मार्गे अप्लाई करना पुलवांग है कि आवक तीनों कोहम होना मे खाट्युक्त साधा मासे आई मास पहाक वगे काल कहने अडुम अव मासे उपर मे मास पहाक वगे वेनो इति एक हुंगा किलावट डिपेंड नो ए कंपनी के रूल्स एंड रेगुलेशन वदट ඊට පස්සේ ඉතින් වීසා එක ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මෙතනදී ලංකාවේ කන්සියුලර් ඔෆිස් එකක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. කොලඹ සවුත් වල තලංගම පැත්තේ තමයි මේ ඔෆිස් එක තියෙන්නේ. Google එකේ සර්ච් කරලා බලන්න. ඔයාලට මේ ඔෆිස් එකේ ඩීටේල් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකත් එක්කම ඔයාලගේ සමාගමත් මේ සඳහා උදව් කරાવી කොහොමද මේ ක්‍රමවේදය සිද්ධ වෙන්නේ? ඒකටත් අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා ඔයාලට එයාලගෙන් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එකක් ඔයාලගේ සමාගම අනික ලංකාවේ මේ ඔෆිස් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් කලින් ක්‍රමවේදයක් තිබුණා ඊ වීසා එකක් නිකුත් කළා. දැනට ඒ ඊ වීසා එක නවත්තලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි හුඟක් අපි බැලුවොත් ස්කෑම් වෙබ් අඩවි වලින් මුදල් උපයාගෙන තියෙනවා වීසා ලබා දෙන බලාපොරොත්තු අපිට සමාගම් පිටින්. ඉතින් ඒක හින්දා ඊ වීසා එක දැනට නවත්තලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ තැන් වලට ගිහිල්ලා මේ තැනට ගිහිල්ලා ලංකාවේ ඔයාට විස්තර ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න මෙතනදී ඔය ඉස්සෙල්ලා ඔයා එලිජිබල් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඔයාගේ වීසා එක සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් ඔයාගේ පවුලේ කට්ටිය ගැන ඔයා කතා කරන්න ඕනේ. එතකොට ඔයාලගේ සමාගම සමහරක් විට ඔයාලට උදව් කරන්න ඉඩ තියෙනවා ඔයාලගේ ෆැමිලි එක ගෙන්න ගන්න. හොඳට මතක තියාගන්න ඔයාත් එක්කම ට්‍රැවල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයා ටික කාලයක් ගිහිල්ලා ඒ රට තුල ඔයා ස්ථාපිත වෙලා කියක් හරි සල්ලි හම්බ කරගෙන වාගේ පවුල කට්ටිය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳම කාරණේ තමයි පවුලේ පිටින්ම එකපාර යනවට වඩා ඉස්සෙල්ලාම ආ මේ රටකට ගිහිල්ලා ඒ රටේ අත්දැකීම් අරගෙන වාගේ පවුලේ කට්ටිය ඔයාලා ළඟට ගන්න එක. එතකොට ඉතින් ඔයා ඒ පවුලේ කට්ටියට ඒ රට තුල ඔයා ඔයාගේ ෆැමිලි එකට පරිසරය නිර්මාණය කළාම ආරයි. එතකොට ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයා හොස්පිටල් තියෙන තැනද, ඔයාලගේ ස්කූල් තියෙන තැනද, ඒ හැම දෙයක්ම ඔයා දන්නවා. ඒ රට තුල ඔයා ජීවත් වෙලා තියෙන හින්දා. ඉතින් ඒක තමයි හොඳම කාරණේ. ඉස්සෙල්ලා ඔයා යන්න ගිහිල්ලා ඊට පස්සේ ඒ සමාගමේ උදව් ඇතුව ඔයාගේ පවුල කට්ටිය ඔයාලා ළඟට ගන්න. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. වැඩසටහන අන්තිම වෙනකන් බැලුවට බොහොම ස්තුතියි. ඉතින් අර මං කියපු කාරණා හොඳට හිතට ගන්න. ඉස්සෙල්ලාම ඔයා යන්න, ඊට පස්සේ ඉතින් පවුලේ කට්ටිය ගේන්න. ඒකත් එක්කම හුඟ දෙනෙක් අපෙන් අහනවා අඩු වයස කට්ටිය කොහොමද අපි රට යන්නේ, කොහොමද ඒ දේවල් කරගන්නේ කියලා. හොඳම කතාව ලංකාවේ ස්කිල් වෙන්න, ස්කිල් වෙලා එක්ස්පීරියන්ස් ගන්න, ඊට පස්සේ හොඳ වැටුපක් එක්ක රටකට පය ගහන්න. අවුරුදු 25ක් 26ක් වගේ වෙනකොට වාගේ ජීවිතේ අවුරුදු 20ෙන් පටන් ගත්තනම් අවුරුදු 6කුත් එක්ස්පීරියන්ස් අරගෙන හොඳට ස්කිල් වෙලා ඉංග්‍රීසි නොලෙජ් එකත් ඔය අරගෙන ඒ ලැන්ග්වේජ් එකත් ඔය ප්‍රවීණතාවයකට ඇවිල්ලා ඔයා ඉතින් යන්න උත්සාහ කරන්න. තව දෙයක් කියන්න අමතු වුණා. ඇත්තට මේ රටට යනකොට IELTS බලන්නේ නැහැ, ලැන්ග්වේජ් බැරි එකක් නැහැ. ඉතින් ඒකෙන් හින්දා ඔයාලට ලේසියෙන්ම යන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මොන වුණත් ඉතින් අපි ඉංග්‍රීසි අතින් සන්නද්ධ වෙන්න ඕනේ. මොකද ඔයාලට හම්බෙන්නේ හුඟක් වෙලාවට CV 50ක් 100ක් දැම්මත් ඔයාලට හුඟක් වෙලාවට හම්බෙන්නේ ඉන්ටර්වයු නැත්තම් අපි බැලුවොත් එහෙම ඉන්ටර්වයු 4ක් නැත්තම් 5ක්. ඉතින් මේ 4 5 ඔයා ඉංග්‍රීසි
මාධ්‍ය ඔස්සේ ඉතින් ගොඩ දා ගන්න ඕනේ. ඒකින්ද ඉතින් ලැන්ග්වේජ් එකක් අමතක කරන්න එපා. ඒකෙත් ඒකනුත් සන්නද්ධ වෙන්න. ඒකත් එක්ක වාගේ ස්කිල් මට්ටම පුළුවන් තරම් උපරිමයකට ගන්න. ඒකත් එක්කම වර්ක් එක්ස්පීරියන්ස් උත් හදාගෙන මේ වගේ රටකට ගිහිල්ලා ඔයාගේ ජීවිතය ගොඩ නගා ගන්න. මෙතනින් පස්සේ ඔයාලගේ සම්පූර්ණම ඔයාගේ ඉදිරි පරම්පරාවටම ඔයා මේ කරන වැඩේ එයාලට ආශිර්වාදයක් වේවි. මේ වගේ රටක ඔයාලා ජීවත් වෙලා එයාලට සාමාන්‍යයෙන් අපි බැලුවොත් බෑග්‍රවුන්ඩ් එකක් හැදුවොත්. ඉතින් ඒක හින්දා ඒ දේ අමතක කරන්නත් එපා. අපේ YouTube channel එකේ දැන්ට වීඩියෝස් 150කට වැඩි ප්‍රමාණයක් ඔයාලට දීලා තියෙනවා. රටවල් වලට ගිහිල්ලා කොහොමද ජීවත් වෙන්නේ එකත් එක්ක මොටිවේෂන් ඒ වගේම රටවල්ට ඇදුම් කරන්න කොහොමද මේ හැම දෙයක්ම අපි ඉතින් අපේ YouTube channel එකේ වීඩියෝස් විදිහට ඔයාලට දීලා තිනවා. ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරන එකත් එක්කම තාම මාව subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් ඔයාලගේ ලක්සම්බර්ග් හිනේ සැබෑ වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ළඟදීම අලුත්ම වීඩියෝ එකකින් ආපහු හම්බෙන්න බලාපොරොත්තු ඇතිව අදට මේ වීඩියෝ එකෙන් මම ඔයාලගෙන් සමු ගන්නවා. මේ මගේ YouTube channel එක මෞර්ය ප්‍රෝ. මම මෞර්යජේ මිල්ලවිටිය අයර්ලන්තයේ සිට. ගිහිල්ලා එන්න.